කොරෝනා වෛරසයේ රට තුල ව්‍යාප්තවීම වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබෙනවා. වෛරසයේ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීම සියලු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම ජනතාවගේද වගකීම බවයි රජය අවධාරණය කරන්නේ. හෙට සිට ලබන 27 වනදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශය සඳහාම නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛයේද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම කාල සීමාව රජයේ නිවාඩු දිනසේ නොසලකන අතර 21 සහ 22 යන දෙදින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සලකනු ලබනවා. මහජන සේවා කණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි. මේ අතර සියලුම රාජ්‍ය සේවකීන් සඳහා ලබන සඳුදා වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ලබන 23 වනදා රජයේ සේවකීන්ට වැටුප් ගෙවීමට අදාළ කටයුතු මුදල් අමාත්‍යාංශය මගින් සිදු කරනු ඇත. නැගෙනහිර කොළඹ රෝහල හෙට සිට සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කරන බවද මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අක්ෂි හා දන්ත රෝහල් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කෙරෙනවා. අද දිනේ COVID-19 රෝගී 59ක් වෙනවා. මේ පුද්ගලයන් දෙදෙනෙක් මැණික් ව්‍යාපාරිකයා දියණිය සහ බිරිඳ ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඉතාලියේ සිට පැමිණින දෙදෙනෙක් කුඩා ළමයෙක් ඒ වගේම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන්න රෝගියෙක් වයස 64ක සහ IDH රෝහලේ ඉන්න වයස 23ක තරුණයෙක්. ඒ ඇත්ත එක්ක අද දිනේ 7ක් වෙනවා. දැන් වන විට අපගේ හඳුනාගත් රෝහල්වල 200කට අධික සංඛ්‍යාවක් ඒ රෝහල්වල සැක රෝගීන් හැටියට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට මෙන්ම කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 8ට ඉවත් කෙරුණා. එය යළි පසුරු 2 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි පොලිසිය දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම ඊයේ මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිරුන් වාර්තා කළා. මහජනතාව පාරට එන්නේ නැහැ. නමුත් දැන් පාරට එන්නේ නැති වුණාට ඔවුන් නිවෙස් කීපයක කට්ටිය එකට එකතු වෙලා සාද පවත්වනවා. ඒ වගේ විවිධ අවස්ථාවලට සහභාගී වෙනවා කියලා. දැන් මේ අර ඡන්දෙට දාන ඇඳිරි නීතිය වගේ ඇඳිරි නීතියක් නෙමෙයි. දැන් පාරට එන්නේ නැති වුණාට ගෙවල් කීපයක කට්ටිය එකතු වෙලා ආයිත් පාටි දාන්න ගියොත් මේකේ තියෙන මේ අපේ අරමුණ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ පවුලේ අය ඒ නිවසේ අය පමණක් ඉන්න රජයක් විදිහට අපි මේ නිවාඩු දීලා මේ සියලු දේ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරුවෝ නැත්නම් මේ රටේ ජනතාව මෙයින් බේරා ගැනීමට. මේ අතර COVID-19 වෛරසයේ පැතිරියාම අවම කිරීම සඳහා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන අය නල්ලතන්නිය වෙත ඇතුල් නොකිරීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අතර එක්සත් රාජධානී රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 145 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය අද දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. දඹදිව වන්දනාවට ගොස් සිටින පිරිස අතුරින් 700ක පිරිසක් මේ වන විට දිවයිනට රැගෙනීමට කටයුතු කර තිබෙනවා. එහි රැඳී සිටින තවත් කණ්ඩායම් 17කට ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 871 දෙනෙකු ඉන්දියාවේ සිටින අතර ඔවුන්ද කඩිනමින් දිවයිනට රැගෙනීමටයි කටයුතු සලසා ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යාන ඉන්දියාවේ විවිධ නගරවලට ගමන් කරනවා. ඒ ගුවන් යානවලට විශේෂ අනුමැතියක් දුන්නා. ශ්‍රී ලංකාවේ මෙසේ වන්දනාවේ ගිය අයවලුන් ඉන්නවා නම් ඔවුන් නැවත රැගෙනීමට අවසරයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අද දිනේ හෙට දිනේ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සිට වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට රැගෙන එනවා. ඒ එන ඕනම එක්කෙනෙක් නිරෝධායන ලක්විය යුතුව තිබෙනවා. බෝවන රෝග විද්‍යායතනයේ උපකරණ හිඟයක් ඇති බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයට නැත්නම් IDH රෝහලට විවිධ ද්‍රව්‍ය අවශ්‍ය බව සමාජ මාධ්‍ය ජාලාවල පණිවිඩයක් සංසරණය වෙන බව දැනගන්නට ලැබුණා. ඉතින් බොහෝ දෙනෙක් අපිට උදව් කරන්න කතා කරේ ඒ අයට ප්‍රසිතිවන්ත වෙනවා. නමුත් ඒ තියෙන අවශ්‍යතාවයන් අපිට දැනට නැහැ. ඒ පණිවිඩය නිවැරදි පණිවිඩයක් නෙමෙයි. COVID-19 වෛරසය සම්බන්ධයෙන් Facebook ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල අසත්‍ය තොරතුරු ජනගත කිරීම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තියට අනුව අපරාධමය වරදක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරනවා. එහෙයින් මෙම වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි.